साधना अभी आराधना අද දින ලිඛිත වාර්තාවක් ලැබී ඇති අතර එක් වාචික වාර්තාවක් ලැබී ඇත. එම වාර්තා ඉදිරිපත් කිරීමට දේශපාලන අවසරය ඉල්ලා සිටිමි. පළවෙනි ලිඛිත වාර්තාව අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් අනුව සක්මනේ පියවර විසවූ අතර විසිරෙන නැවත නැවත මුල් අරමුණේම තබා ගැනීම සක්මනේ යෙදුණෙමි. වම් කකුලෙහි දිගටම සිහිය පැවැත්වූ අතර කකුල පොළවේ ස්පර්ශවන අයුරු හොඳින් කොටස් වශයෙන් දැනේ. එසේම තබන විට විලුඹ ඇඟිලි අවසානයේ පොළවේ ස්පර්ශවන බව ඔසවන විට ඒ අයුරින්ම විලුඹ ඇඟිලි අවසානයේ එසවෙන බව දැනෙනවා. කකුල ඔසවන විට ඇඟිලි වලට තද පීඩනයක් යෙදෙන බවක් දැනෙනවා. ඒ පාද දෙකේම මෙය අත්විඳීමට නොහැක. උත්සාහ කළද එය සාර්ථක විය. ඒ කකුල දෙකේම තබනවා යන්න පමණක් දැනේ. ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි ඔබ වහන්සේ. වාර්තාවේ අවසන්. මූලික තොරතුරු කොහොමද හම්බෙලා තියෙනවා? ඉතින් ඒ මූලික තොරතුරු ගන්න දරන උත්සාහය, ඒ වෙනස්නම් මූලික තොරතුරු ගන්න තියෙන සතිය ඉඳා සති ඉන්ද්‍රිය කියන එක පොඩ පොඩ හැදීගෙන යනවා, වැඩිගෙන යනවා. සති ඉන්ද්‍රිය හැදීගෙන වැඩිගෙන යද්දී අපිට ඒකේ ඉන්ද්‍රියක් හැදෙනවා කියන එකේ මොනවාද ඒකට කියන්නේ? අනුමත කිරීම. එහෙම නැත්නම් සාධක කිරීම. සිද්ධ වෙන්නේ අනිත් දැනට සතිය නැහැ කියන එක තමයි. වෙන විදිහකට කියනවා නම් අපි මේ ඊයේ කිව්වේ සති බීජය පැල කරනවා. ඒ සති බීජය පැල කරපුවාම ඒ සති බීජය පැලෙද්දී සතර සතිපට්ඨානය හරහා සති ඉන්ද්‍රිය වැඩෙනවා. සති ඉන්ද්‍රිය වැඩෙනහම පයේ හිත තියාගෙන ඉඳි අපි දැන් දන්නවා මේක සතිය තමයි. ඒ හින්දාම අපිට කියන්න පුළුවන් මෙන්න මේ හේතුව නිසා සතිය නැහැ කියලා. ඒ දෙකම කියන්න පුළුවන් සති ඉන්ද්‍රිය කියලා එකක් දැන් සිද්ධිය වෙන නිසා. ඒකට මම කියන උදාහරණයක් තමයි ඇස් දෙකක් තියෙන නිසා අපිට කියන්න පුළුවන් පේනවා කියලා පේන්නේ කියලා. දැන් හරි කියලා අහන්න නැහැ කියලා කියන්නේ ඇස් දෙකක් තියෙන එකක් ඒ ඉන්ද්‍රිය තියෙන. ඒ ඉන්ද්‍රිය නැත්තම් දකින්නවා කියන සංකල්පේ නැහැ. දකින්න නැහැ කියන සංකල්පයක් නැහැ. මෙතන සති ඉන්ද්‍රිය තියෙන නිසා දැන් මේකට මම සතිමත් මේකට සතිමත් නැහැ කියලා කියන්න පුළුවන්. දෙකම සතිය තමයි. අපි ඕක හිතන්නේ නැහැ. අපි ඔය ප්‍රශ්නේ ලියන්නේ. පහදා දෙන්න කියලා නේ මේක අන්තිමට තියෙන්නේ. පහදා දෙන්න කියලා ඒ කියන්නේ මේ දෙකටම මේක ගන්න කොහොමද කියන එක තමයි මේ හිත කරන් ගන්න. ඊට කියන්න හදන්නේ ඔබ ෂෝක් නැහැ කියන්නේ. ඊට වැඩිය මේක දියුණු කරගන්න ඕනේ. ඔක තමයි දියුණු. සතිය තියෙනවා කියන එකට දැන් සන්තෝෂ වෙන්න ඕන. මේකෙත් මේකට මම අවධානය ගන්න පුළුවන්, මේකට අවධානය ගන්න බෑ. දෙකටම දැනුවත් බහදේ තියෙනවා. අන්න දැන් අපි අගය කරන්න පටන් ගන්න ඕනේ අරමුණට ඉන්නවා කියන එක නෙමෙයි. අපි අපි අගය කරන්න පටන් ගන්නවා මේ දෙකම ගන්නවා කියන එක. ඉතින් ඕක තමයි බුදුහාමුදුරුවෝ අට්ඨානේ කියලා කිව්වේ. අට්ඨානේ කියලා කියන්නේ අපි මේ දැනුවත් භාවය අගය කිරීම කරලා. දැන් දැනුවත් භාවය තියෙනවා. තිබුණට ඒක අගය කිරීමට ලක් වෙන්නේ නැහැ. ඔකේ ලියලා නැති ටික තමයි වැඩි අප්ෂන් කියන්නේ. ඒකෙදී ලයින්ස් බිට්වීන් ද ලයින්ස් තමයි. ඒක තමයි වාර්තාවක් එන්නේ කියන්නේ. ඒ වාර්තාව හරහා හිත මොකක්ද කියන්න හදන්නේ කියන එක තමයි අපිට අල්ලා ගන්න අවශ්‍යයි. ඉතින් ඒ හින්දා සන්තෝෂ වෙන්න දැන්. මේකේ විස්තර තියෙනවා, මේකේ විස්තර නැහැ කියන දෙකම දැන් සතිය කියලා.
විස්තර තියෙන ඉතින් බලන්න ඒ බලන එක කොච්චර දුරට මෙතන පියවර කීයක් එහෙම බලන්න පුළුවන් කියලා බැලුවා නම් ඒක තව ටිකට එකක් බලන්න පුළුවන් ඒකේ විස්තරات දැකලා තියෙනවා බලන්න ඒක පියවර කීයක් යන්න පුළුවන් කොච්චර වෙලාවක් ඒක ලියා ගන්න පුළුවන් කියන ඒ විස්තර බලන්න ඒක කියලා තිබුණේ ආකාරය ගැන විතරයි බලන්න ඒක සංවේදනක් දැන් ගන්න පුළුවන් එතකොට මේක තව පොඩ පොඩ රස කැවිලා එනවා දැන් ඉදි කට්ටට නූල දාගෙන තියෙන දැන් නූල දිග අරලා ගානට බැලන්ස් කරලා යටින් අර වදෙකට කියන්නේ ගැටේ ගහලා මහන්ඳ හිමීට හිමීට පටන් ගන්න තියෙන ඒකම කරගෙන යන පළවෙනි වார்த்தාවක් හැටියට ඉදිරියට යෑමක් තමයි මම ඒකෙන් දැක්කේ වෙනවා ඊළඟ වார்த்தාව ඉමිනි ඉතිත වார்த்தාව පර්යංකයට යොමු පරයන්කේදී අධික ලෙස හෘද ස්පන්දනය වැඩි වේ. අධික වේදනාව හුස්ම ගැනීම අපහසුයි. ඒ ඔබ වහන්සේගේ අවවාදයට අනුව ඉවසා දරාගෙන සිටියෙමි. එවිට මගේ සිද්ධියට කුමක් වීදැයි මා නොදනිමි. මා ක්ලාන්ත වූවා වැනිය. ඕන දෙයක් වුණා වේ කියා ඇඳේ සැතපුණි. ඉන්පසු මා හට කුමක් වීදැයි මා නොදනිමි. මගේ සිද්ධියට කුමක් වීද ස්වාමීන් වහන්සේ පරයන්කේදී කයට සිත යොමු කළද පිටින් පිට මගේ පරංගතේ සිත සිහිය පිට පැන මගේ මල්ගස් ටික කඩනි යයි මට තණ්හා සිතේ එය මගේ රාග සිත නේද වරක බණින්නට සිතේ එය මගේ ද්වේෂ සිත නේද මේ මගේ මෝහ සිත නිසා ඇතිවන දෝෂයක් නේද එසේනම් ඊට වඩා සිත නොයෙක් විට සීත රාගී ද්වේෂී මොහී වේ. එයින් පිටුපා සිහිය පිටුවා පිටුවා රාගය විරාගය කරගන්නේ කෙසේද? ද්වේෂ අද්වේෂ කරගන්නේ කෙසේද? මෝහය දුරලා සිහිය පිටුවා ගන්නේ කෙසේද? ඔබ වහන්සේට ඉතාමත්ම ඉක්මන් භවයකදී නිර්වාණ පරම සුවය ළඟා කර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි. වාර්තාවේ අවසන්. මේ වார்த்தාව ඉදිරිපත් කරනවා මුලින්ම මේකේ කියනවා පරයන්කේ අධික ලෙස ස්පන්දනය වැඩි වේ අධික වේදනාවක් හුස්ම ගැනීම අපහසුය ඒත් උපවාසකේ අවවාදයක් දාතරා කියලා. ඉතින් මේ විදිහට මම හිතන්නේ මේක ලියලා තියෙන්නේ මේ අදුරිගේක් නෙමෙයි. කාලයන් තිස්සේ උපවාසකේ වාර්තා. කාලයක් තිස්සේ භාවනා කරපු කෙනෙක්. ඒක වහන්සේ දීලා තියෙන නිසා උන්වහන්සේ කාලයක් තිස්සේ භාවනා කරලා අපටහන් වාර්තා දීලා තියෙන නිසා ඉතින් අවවාද හම්බෙලා තියෙනවා මේ මොන අපහසුතාවය ආවත් ඒක ඉවසා දරාගෙන ඉන්නවා කියන එක ඉතින් එහෙම ඉවසා දරාගෙන ඉන්නවා කියලා කියන්නේ ඔක තමයි මාර්ගය. වේදනාවක් ආවට පස්සේ අපි ඒකට ඉහපත ඉහ බදාගෙන ඉඳලා දැන් ගන්න සංදී පරමං අපෝතිතිකා ඉස්සර මේ සීල් සීලය කාදම ප්‍රතිලිය දෙන්න ඉස්සෙල්ලා ඕවයි තමයි සීලය පිටෝඩ. ඉතින් ඒක තමයි මෙතන මේ කරලා තියෙන්නේ. අපි කය හරහා යනවා කියලා කියන්නේ මේ කය පවතිනේ කයට අඩුම ලංසු තමයි හුස්ම. කයක් කියන එකේ අඩුම ලංසු හුස්ම. ජීවිතයේ කියන්නේ අඩුම ලංසු හුස්ම. ඉතින් ඒක හරහා මේ යනවා. ඒක හරහා යද්දී ඒක මේ රෝස මල් අතුරපු යහනාවක් නෙමෙයි. මල් පෙති දාන රෙකෝඩින් යන්න කියන ගමනක් නෙමෙයි. වේදනාව අහා යන්නකේ අදාගෙන සපාගෙන කැලේක පාරක් නැති කැලේක කටු පොහොල් කියන කැලේක යනවාගේ යන්න තියෙන්නේ. හැබැයි යන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය කරන ශක්තිය තමයි මෙතන මේ කියලා දෙන්නේ විසාදාරාගේ කියා කියලා. ඒ විට මගේ සිහියට කොමක් වීදයි නොදැනෙන්නේ. ඔබ දන්නේ නැහැ තමයි සිහිය. අපි සිහිය කියලා වෙන මොකක්ද එකක් පිටේ කියන්නේ. ඒ වෙන සංකේතිය දන්නවා. ඒකසක් දරාගෙන ඉන්නවා කියලා දන්නවා. ඒකට සන්තෝෂ වෙන්න ඕනේ. ඒක මම දන්නවා කියන එකට සන්තෝෂ වෙන්න ඕනේ. සිහිය කොහේ යා කියන්නේ නැහැ. විශේෂයෙන් වේදනාවක් තියෙද්දී සිහිය කොච්චරද? වේදනාවක් තියෙද්දී මම දැන් මෙතන කියන එක හරියටම තියෙනවා. දැන් මේක ලියලා තියෙන්නේ පොඩ්ඩක් ද්වේෂයේ දාගෙන. මේකට අකමැත්තකින් තමයි ලියලා තියෙන්නේ. මේක ස්වභාවිකයි. වේදනාවක් ඇති වෙනවා වෙලා ඉන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යයි.
ඒකමං දැනුවත් භාවයෙන් ඉන්නවා කියන එකට අපි බොහොම සතුටෙන් ඉන්න ඕනේ. දැන් අපි මේ සද්ද ස්පන්දනය මේක දැනෙන්නේ අතුම ගානේ දෙල් දෙකක් පාලා හොඳට බුදියලා පෑන් එහෙම තියාගෙන වහලෙට එමෙන්න නැතුව ඉන්න දැනකදී බුදුහාමුදුරුවෝ අවුරුදු 6ක් අපි වෙනුවෙන් දුෂ්කර ක්‍රියා කරද්දී මේ ළඟට වැඩි දෙයක් පාලා හදවත ඕම එහෙම දැනෙන්නේ එක වේලක්වත් නෑ වැඩෙන කොලයක් පාලා හොඳට කොහොමද යන්නේ දුන්නාම කොහොම උගලන්ට මේක තමයි සිහිය කියන එක දැන් ඉස්සරහට ගන්න. අපි ඒ හැමතිස්සම උත්සාහ කරන්නේ සිහිය සමානයි වෙන මොකක් හරි කියලා. අපි මේ සමීකරණය හදාගන්න සිහිය සමානයි වෙනවත් භාවයේ. මම මේ හැමදේම ගන්නවා නම් ගන්නවා කියන සම්පූර්ණ වෙන්නේ නේද? එතකොට අපි ශේෂයේ ශේෂ පත්‍රයේ අන්තිමට ඉතුරු වෙන්නේ ලාභලාභයේ අන්තිමට ඉතුරු වෙන්නේ ශේෂය පත්‍රෝසේ. ඒක ලැබ සන්තෝෂයේ ගන්න නම් අපි හැමතිස්සම සතුට කියන එක ගන්න ඕන දැනුවත් බව. දැනුවත් භාවයෙන් සතුට ගන්නට පස්සේ අපිට මේ මුළු ලෝකේ හැම දෙයකම ඔය ලක්ෂක බලන්න මේ සතුට හොයන්න. ඉතින් ඒක අපි කිසිම වියදමකින් කරව මෙහෙම කියලා ගන්න පුළුවන්. ක්‍රමවේදයක් තමයි බුදුහාමුදුරු දීලා තියෙන්නේ. ඉතින් එන්න කියන්න එපා සිහියට කුමක් වේදයි නොදැනීම කියන එක. කියන්න එපා සිහිය තමයි කියලා එක ඊට පස්සේ සතුට වෙන්න. එතකොට මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. මේ වගේ යකින් ද්වේෂ අනුසයක් යන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මා ක්ලාන්ත වූවා වැනි. ක්ලාන්ත වුණා ධර්මනේ දැන්. ඕක තමයි අපි හරහා යනවා කියලා කියන්නේ. මේ හරියට සතිය වැඩි වෙනදී හරියට මේ සිහි නැති වෙන ඉන්ජෙක්ෂන් එකක් දුන්නා වගේ. නැයි අපි මෙච්චර කාල මේක පවත්වාගෙන හිටියේ අපේ විඥානය පිහිටලා හිටියේ කයි. ඒක හරහා යනවා. එහෙම නැත්නම් ඔබ හිතලා ඉන්නේ වේදනාවේ එහෙම නැත්නම් සංඥාව. මේ කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. අපි දැන් ඉවසෙන්නේ ඒව හරහා යනවා. ඒකද විඥානය පිහිටන්න තැන. විඥානය පිහිටන්න තැනක් නැතුව ගියාම අපිට තියෙන පොඩි ඩෝප් එකක් දැම්මා වගේ. ඔලෝ කරට කරනවා එහෙම නැත්නම් ඉන්ෆෙක්ෂන් එකක් දුන්නා වගේ සිහි නැති වෙච්ච. ඒක තමයි මෙතන මේ කියන්නේ සිහි නැති වුණා කියලා. පපුවත් ගැනෙනවා, තෝන්තු වෙලා, කරකොලත් ඇරියා වගේ කැලේ අතරමං වුණා වගේ මාමූලිය අතරමං වුණා වගේ කාංකාරේ අතරමං වුණා රජෙන් දැක්කම කොහොමද මම කඩාවගෙන යනවා දැන් කාණු වසනා විදනු වසනා විතර නෙමෙයි එතනින් ඉහාට මේක අදගෙන යනවා ඒක තමයි මේ කලක් වුණා වගේ කියලා කියන්නේ මොහය හරහා යන ගමනක් ඕන දෙයක් වුණා වේ කියා ඇඳේ සැතපුනේ ඒ ඒ වෙලාවට සංසිද්ධිය වෙද්දී පුළුවන් මේ ඉරියව්වෙන් ඉන්න ඒක තමයි වැඩිමම ඕන දෙයක් වුණා වේ කියන වීර්යය හොදයි පිටන් පක් ගන්නවා කියන පදහක් තියෙනවා හැබැයි ඇඳේ සැතපුණා කියලා කියන්නේ ඉරියව්ව වෙනස් කරනවා ඉරියව්ව වෙනස් කරනවා කියලා කියන්නේ අපි දුකට මුහුණ දෙන්නේ නැහැ දුරංගල කතා කරලා තියෙනවා අපි දුක නොදත් ඉන්නේ ඉරියව් වෙනස් කරන නිසා ඒ වගේ දැනට ආපුවාම නිදගෙන ඉඳ උත්‍යාන කෝණකින් කියක් වෙලා තියෙන අපිට ඊට තියෙනවා බෑ අර ඉන්න 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 ඉරියව් වෙන මේක දැකන කඩක් යනවා ඉරියව් වෙනස් කරපු ගමන් අපි අර සත්‍යයට ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියාව කියවට පස්සේ අපි වෙන හිත දන්නේ නැතුව සූක්ෂම විදිහට රාගාංශේ වෙනවා ඉතින් එහෙම තමයි මේවා සිද්ධ වෙන්නේ මේවා මෙහෙම ලියෙන්නේ ඕනේ ලියුණාම තමයි එහෙනම් ඉතේ තියනවා නම් ෆෝන් එකක් වුණා නේ කියලා අඩොල් ලකා ගියා වගේ එහෙමම ඉන්න මේක මේ ලොකු ආන්දිරෝ කියන්නේ බදගෙන කනවා නම් බදගෙන කාම සම්මගෙන කම් කනවා නම් සම්මගෙන කාම කියලා එහෙමම ඉන්න එතකොට මේක හදාගන්නේ නැහැ ඉතින් මොන විදිහකට ඉරියව මාරු කරන්න යන්න එපා ඉබේ සිද්ධ වුණාට කමන්නේ නැහැ හැබැයි ඉබේ සිද්ධ වුණා කියන එක ඔළුවට දැම්මොත් මේක ඉබේ වෙනවා එකක් වෙන්නේ. ඉතින් මේකම ඊට බලන්න. ඉරියව්ව වෙනස් නොකර. ඉන්පසු මාහට කුමක් වේදයි මා නොදැනෙමි. මාගේ සිහියට කුමක් වීද? ඒක අර ඉස්සෙල්ලා කියපු උත්තරේ ළමයි. කුමක් නොදැනෙද කියන එක අහන්න තරම් හේතු තියෙනවා. ආ දුනේ කියලා දන්නේ නැත්නම් දන්නේ නැහැ නේ. දැන් එහෙම නෙමෙයි. දැන් මේ මොකද මොනවාද උන්නේ නැහැ කියන එක අහන්න තරම් හේතු තියෙනවා.
ඒ කියන්නේ හොඳට දැන් ඉද්ද ගිහුවා වගේ දිගේ පිටිකට යනවා. ඒක ගිහාම ඔක ඔයිට වැඩි තව ගැරකිලා ඇයි මම කියන ස්වාමීන් වහන්සේ පගෙන් දෙවි කාට සුදු කරන ලද විටින් විට මාගේ පිට සිහිය පිට පැන මගේ මල් ගැටේ කඩන තණ්හාවේ ඒවා ඉතින් දැන් අර ඉස්සෙල්ලා මොනවාද චක්‍රය ගියානේ. ඒ චක්‍රය ගියාට පස්සේ එතනින් මේ පිළිත රාගාංශ දේශාංශය ඇවිල්ලා අපිට අංශේ තියෙන නිසා දැන් මේවා අර තරම් ගොරෝසු නැහැ. දැන් ඉස්සෙල්ලා කතා කරුවේ සියුම් අවස්ථා. දැන් හිත බලනවා ඒ අංශයන් දිහින් ගොරෝසු වෙවට මල් කලවකට අරවට මේවට යනවා. මේවා මෙහෙට Tamanට තණ්හා හිතක් තියෙනවා කියලා දන්න එක තමයි තණ්හාව නැති කරන්න දෙන්නේ. මේක නැති කරන්න හදන්න එපා. නැති කරන්න හදනවා කියලා කියන්නේ තණ්හාව ප්‍රේෂ. එතකොට අපි හුඟවදේ කියන්නේ තණ්හාව තියෙනවා නම් රාගය තියෙනවා නම් මොනවාද කේසා ලෝමාන කා දන්තා චතුග්ගී කියන්නේ කියලා. ඒ කියන්නේ රාගය කියන ද්වේෂය. ද්වේෂයක් වෙනවා නම් මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සකල විශ්ව සත්ත්වයන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන එක අපි අහින්නා. බුදුරජාණන් වහන්සේ කියන දැක්කහම සරාගම්මා චිත්තං සරාගං චිත්තං කි බජාන සරාග හිතක් කියලා දැනගන්න. ඒ දැනගන්නේ එකම අපි ඒක දිහා දැනගෙන බලාගෙන ඉඳි අපි තේනවා බලාගෙන ඉන්න නිසා මේ හිත තාම තියෙනවා. ඒ අතීත තණ්හ හැද තාම තියෙනවද නැහැ. ඒක බලාගෙන ඉඳියා නම් ඕක හිතේ ඉඳි අදුරගෙන යනවා අපි තේරෙන්නේ. ඒක තමයි හිත රාග කියලා කියන්නේ. ද්වේෂය හිතක් ආවට පස්සේ ද්වේෂය හිත නැති කරන්න හදන්න එපා. බලාගෙන ඉන්නේ ඒක හිමීට ඒ වගේ මේ මේ සතිය කියන්නේ හරියට හිරුවක්. මේ හිතුවිලි මේ කියන දේවල් පිළිපිටුවා. හිරුවැලිය අහුවෙච්ච ගම මේව නිකන්ම වාඩි කරලා යනවා. ඉතින් අපි ඒ වුණාට පිළිපිටුව හිර කරගන්න හිර පිළිපිටුව. සතිය කියලා කියන්නේ තරම් විශ්ව තද විශ්ව සත්‍යයක්. ඒ හින්දා මේ මේ මේවට එන මේ තන මේ සිතුවින් මේවා ආපුවම ඒක රාගයි කියලා දැක්කනම් රාග විතක් කියලා හොඳට බලන්න ඉන්න මේ රාගය ඒ කියන එක. තමන්ගේ කයට ඒක දැනගන්න ඒකත් කොහොමද දැනින්නේ කියලා බලන්න ඉන්න. එතකොට මේක මේ විතරාගී විත දෝෂී කියන දේ අන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක වෙයි. ඒක වුණාට පස්සේ මීට වැටෙන මෝහය විතරයි. යම් විතර බලමු යෝක නැත්නම් මෝහය හරහා යන ලකුණු කියවිලා තියෙනවා. ඒ හින්දා පොතේ දේවල් ඕනට දිදී අඳෙපා අරගෙන සම්පූර්ණ ආදී කියන්නේ තමන්ගේ ප්‍රායෝගික සිද්ධ වෙන දෙයක අවධානය තියාගෙන ඉන්න. එතකොට වෙන්න දෙයක් නෙවෙයි. මොකද තරම්ද යන්නේ. ප්‍රශ්නයක් තියෙනවා අහන්න කියපුවේ නැත්නම් මම ඕනට වැඩිය කිව්වා. ගෞරවනීය ස්වාමීන් වහන්ස සතිමත් ඇවිදීම සක්මන් මළුවේ කෙළවර සිටගෙන සිටේ යෙමු පත්තිරට සිත යොමා ඇවිදීම පටන් ගතිමි. පාදයේ විලුඹ පළමුව පොළවේ වැදී ධාරය දිගේ ගොස් කොණ්ඩය සහ ඇඟිලි පොළවට තදමින් පාදය එසවෙන අයු. ඒ සමගම අනෙක් පාදයේ පිටපස පොළවේ පතිතවන අයු නිරීක්ෂණය කළෙමි. කුඩා ගල් කැපලි පතුලේ වැදීමෙන් වේදනාව හටගත්තේ. විටෙක එම වේදනාව බක්කෙදි දිගේ උඩට පැතිරී කලවා දක්වා විදිදී ගියේ. මේවා වේදනාකාරී සංවේදනා නිසා සිත පිටයාම සිදුවේ අඩුවෙන් පරිසරයේ විවිධ ශබ්ද හා සිදුවීම් පැමිණීම වරින් වර සිදුවේ. පතුල පොළවේ එරෙන විට ඇතිවන ජරබර ශබ්දය නිසා වහා සිත පතුලට පැමිණේ. විටෙක සක්මන අක්‍රමවත් විය. එවිට පතුලට යොමු කරන ලද අවධානය වඩා තරකලෙමි. යටිපතුල තබන විට ඇතිවන බර ගතිය පා එසවන විට ඇතිවන සැහැල්ලු ගතියක් නිරීක්ෂණය විය.
ගල් පොළොවෙන් සිමෙන්තියට පැමිණි විට පතුලට සුවදායක බවක් දැනිනි. පාලනය නැතිව ගමනේ යෙදෙන බව වැටහි. සතුටක් පරයන්ක. දණහිසේ වේදනාවක් නිසා කුඩා පුද්ගලක පරයන්කයට වාඩි වුණෙමි. දෙපතුල සමබරව පොළොවේ ස්පර්ශ වී ඇති අතර පිටුපස පුදුවේ ස්පර්ශ විය. හිස කොන්ද කෙලින් තබා සතිමත් වුණේ. බොඩි ස්කෑන් එක අනුගත වත්ම උදරයේ පිම්බීම හැකිලීම දැනෙන්නට විය. එය නිරීක්ෂණය කළේ. උදරය පපුව පෙදෙස දෙකම මෙසේ උස් පහත් වීම සිදුවිණ. එයද නොදැනී ගොස් පුඩුවට තද වී ඇති පෙදෙසේ කම්පන චංචල පටන් ගත්තේය. දෙයක් තද ගලක් සේ බරට දැනෙන. මේ දැනීම් නිරීක්ෂණය කළෙමි. වරින් වර අය උස් පහත් වෙමින් උදරය පිම්බීමත් හැකිලීමත් දැනුනි. මේවා දැනීම සියල්ල නැතිව ගොස් සෑහෙන වෙලාවකින් නැවත බරගතිය දැනුනි. කාලය අවසන් වන විට තද පාළුවක් හා අතරමං වූ ස්වභාවයක් ඇති විය. නිදා ගැනීමට සිත්තුන නමුත් නිදි මතක් නොවීය. ඔබ වහන්සේට දීර්ඝාෂ පතමි. තෙරුවන් සරණ. සතිමත් ඇවිදීම ගැන වාක්‍යයක් තිබ්බා. මේක මුලින් අරගෙන කියන කොටස හොඳයි. හිමීටම යටිපතුල හරහා පිට පයට අරගෙන තියෙනවා. ඒ පයට අරගත්තට පස්සේ මේක කියන සංවේදනාකාරී මෙම වේදනාකාරී සංවේදනා නිසා පිට පිට යාම සිදුවේ අඩුවෙන් පරිසරයේ විවිධ ශබ්ද හා චිත්‍රවේලි පැමිණීම වරින්වර සිදුවිය. පතුල පොළවේ එරෙන විට ඇතිවන ජලබද ගතිය නිසා වහා සිත පතුලට පැමිණියේ. අන්නේ වාක්‍ය ටිකක් හිතන්න ඕනේ. ජරබර සද්දයේ හින්දා පතුලට එනවාද? එහෙම නැත්නම් ඉස්සෙල්ල මේ ජරබර සද්දයට සතිමත් වෙනවා. ජරබර සද්දයට සතිමත් වුණාම ඒ සතිමත් වීම නිසා මූල කර්මස්ථානෙට එනවා. මොකද සද්දය කියන එක අකුලට ඇහෙන්නේ නැහැ. සද්දය කියන එක ඇහෙන්නේ මනස. යටි හිත ඔය වගේ අමුතු වෙට්ටු දාන්න හදනවා. මේ සද්දය කියන එක කකුලට දැනෙනවා. කකුලට සතිමත් වෙනවා. එතන ඇත්තට වශයෙන්ම සිද්ධ වෙන්නේ මනට සතිමත් වෙනවා. සද්දයට සතිමත් වෙනවා. ඒ සතිමත් වෙන ෂණයෙන්ම ඒක කකුලට මූල කර්මස්ථානෙට හිත ඒමත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි යම් කිසි දෙයකට අචේතනාත්මකව ස්වේච්ඡාවෙන් අවංකව සතිමත් වෙනවා නම් ඒක එතන හිතින් නෑ, අනිවාර්යෙන් මූල කර්මස්ථානෙට එනවා. ඉතින් එහෙනම් මූල කර්මස්ථානෙට ගන්න උත්සාහ කරන්න උඩපණින්න ඕනේ නෑ. අපිට අපි කිව්වා වගේ අචේතනාත්මකව අවංකව ස්වේච්ඡාවෙන් සතිමත් වෙනවා නම් ඒක ස්වභාවයෙන් වෙන දෙයක්. ඒක තමයි මේ අපි රෙසිස්ටන්ස් ඩෙවලොප් කරනවා කියලා කියන්නේ. මේක කියනවා විතක සක්මන අක්‍රපවත් විය. ඒක ඊළඟ වාක්‍ය. එවිට පතුලට යොමු කරන අවධානය වඩා අරකලෙයි. හොඳට භාවනාව කරගෙන යද්දී මේ සක්මන දැන් ඉස්සෙල්ලා හොඳට සක්මන ගියා පතුලට ඒක තියාගෙන ඔබ දිලකෝහම් කියන වචනයක් කියනවා නම් අක්ක යන්නේ එන්නේ හරිම තාලෙටයි කියද්දී සක්මන් කරගෙන සක්මන් කරගෙන යනවා. ඒකට හොඳට අකුලේ තියෙනවා. ටික වෙලාවක් ගියාට පස්සේ මේ අක්කගේ තාලෙ නැතිද? ඒක නිකන් පිළිවෙලක් නැතුව අක්‍රමත් වෙලා නිකන් අංජ බජල් වෙගෙන යනවා. එහෙම වුණාට පස්සේ එහෙම වෙන්න දෙන්න බෑ. මගේ සක්මන මට ඕන විදිහට යන්න ඕනේ කියලා මේක මේ තද කරලා අල්ලන්ඩ අවධානය වඩා තරකලෙන්න කියලා කියනවා. එහෙම තමයි අපේ මේ හිත දෙන්නේ මොනවද? තදින් අල්ලගන්න කියලා. උපාදානය කරගන්න. දැන් උපාදානය කරන්න යන්නේ කාම ලෝකේ නෙමෙයි. මේ භාවනාව තදින් අල්ලගන්න යන. සක්මන් කරන එක තදින් අල්ලගන්න යන. සතිය තදින් අල්ලගන්න යන. වීර්යය තදින් අල්ලගන්න යන. ඉතින් ඒක අල්ලගන්නේ අල්ලගන්න බෑ කියලා පෙන්නලා ඉවරයි. තමන් හොඳට කරගෙන ගිය සක්මන අක්‍රමත් වෙනවා. අපි ඒක මේ මම දැන් මෙතන කියන එක පිළිගන්නේ නැහැ. අක්‍රමත් බහ අක්‍රමවත් භාවයේ මම දැන් මෙතන නෙමෙයි. මේක මගේ පාලනේ තියෙන්න ඕන. මං කවුද කියලා දන්නවද කියලා අහන එක තමයි කරන්නේ. ඉතින් එහෙම නැතුව ඒක තමයි මේ
වඩා තරකලින් කියා කරන්නේ අක්‍රමවත් නම් අක්‍රමවත් බව දැනගෙන යන්න. බුදුහාමුදුරුවෝ මේ අක්‍රමවත් කියලා පෙන්වන එක තමයි පෙන්වන්න තහදා. දේවල් විපරිණාමයට යනවා කියන එක තමයි පෙන්වන්න තහදා. ඒක උගන් පල්බැඳගෙන භාවනා කරන්න ඕනේ නැහැ. භාවනා කරලා ඉඳගත්තු විනාඩි දෙකෙන් තුනෙන් ඕක පේන්න පටන් ගන්නවා. මේක අක්‍රමවත් කියලා යනවා පිළිවෙලක් නැහැ. ඕක පිළිගන්නවා නම් ඕක අපි දැකලා ඕක පිළිගන්නවා නම් මේ පිළිගන්න පැත්ත තමයි වැඩි වෙන්නේ ඕන. ඒක තමයි අපි අගය කරන්න ඕනේ. එතකොට තමයි සතිය පဋාණය වෙන්නේ. ඒක තමයි ඉන්ද්‍රියක් වෙන්නේ. ඒක තමයි බලයලා සම්පෝඥාන්ත ධර්ම වෙලා නිවනට අරගෙන යන්නේ. ඉතින් මෙයාට ඒ අවශ්‍ය කරන කරුණු කාරණා ටික සිද්ධ වෙලා තියෙනවා අනුතරතුරු ගැනීම නිසා. දැන් කරන්න තියෙන්නේ අක්‍රමවත් බව වුණා නම් අක්‍රමවත් බව වෙන්න ඇරලා අක්‍රමවත් යන විදිය බලන්න. එතකොට අක්‍රමවත් හරිනුත් යන්න. හැබැයි මේක ඊට පස්සේ ඊට වැඩිය ඒක හරහා ගියා වගේ තොරතුරු තියෙනවා. පර්යාංකයේදී සඳහන් කරනවා ස්පර්ශ විය හිස ගැඳ කෙලින් තබාගෙන රතුමත් වීම බොඩි ස්කෑන් එකේදී මෙහෙම දැක්කා කියලා බකුවේ යටිපඩි ස්පාත් වීම දකිනවා. ඊට පස්සේ නොදැනී ගිහින් පුටුවට තදි වී ඇති පෙදුව කම්පන චංචල පටන් ගත්තා කියලා. يعني අපි හරියට කයට හිත දැම්මා නම් ඒක කියන බොඩි ස්කෑන් එක කරගෙන යද්දිම අපි පහත් වීම දැක්කා. එතකොට ඒක හිත තියාගෙන හිටියා. ඒකට හිත තියාගෙන හිටියට පස්සේ මේ ස්පර්ශ වෙලා තියෙන තැන් වල කම්පන චංචල දකින්නවා කියලා. ඒක තමයි හිත කයට ගියා නම් අපි කයේ සිද්ධ වෙන ක්‍රියාවලිය දක්වා. මොකද්ද කයේ සිද්ධ වෙන ක්‍රියාවලිය? අපි අම්මගේ බඩට පිළිසිඳ වෙච්ච ගා ඉඳලා සිද්ධ වෙච්ච ක්‍රියාවලිය තමයි කම්පන චංචල. මොකද්ද මේ ක්‍රියාවලිය කම්පන චංචල කියලා කියන්නේ? ඇති වෙනවා නැති වෙනවා කියන එක තමයි කම්පන චංචල කියලා කියන්නේ. මේක මේ ගහි 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 කියන්නේ. ඔක හැමදාම තිබ්බා. හැම මොහොතෙම තිබ්බා. අපි යෝග දිහා නෙමෙයි බැලුවේ. අපි කරකෝ 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 වගේ අදාළ ලෝකෙ කොහෙද තියෙන්නේ? දිමේ තමන් ගාව තියෙන එක පේන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන ඕක ඩාලේ අරගෙන මෙහෙට ගහපන් කියලා. මෙහෙට ගැහුවට පස්සේ මෙන්න කොලේ මෙතන වෙන විශ්වයක් තියෙනවා. ඒක තමයි රෝහිත අසරි කිව්වේ. රෝහිත අසරි කිව්වේ උඹ සක්වල කරක් ගාලා හරියන්නේ නැහැ. ඔය බඹයක් තරම් වෙච්ච කය දිහා බලපන්. ඕකත් සක්වලක් තමයි. අපි මේ සක්වලේ නුගිය තැනක් නැහැ. එතන සක්වලෙන් අරන් ආපු හැම කෑමක්ම මේ ඇතුලේ තියෙන. ඒක බලා ගන්න ඕන නම් අන්‍යීක්ෂ දුරීක්ෂ අවශ්‍ය නැහැ. ඒකට වෙනම බලන යාන්ත්‍රණයක් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. ඒක තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒක තමයි මම දැන් මෙතනට දැනුවත් භාවය ගන්නවා කියලා කියන්නේ. ඒකට ඒක කෙරෙනවා කියන එක තමයි මේ වාර්තාවේ කියලා තියෙන්නේ. කම්පන චංචල දැක්කා කියලා කායට ඒක ආවා කියන එක. ඔබ දිහා හොඳට බලන් ඉඳී. ඔය කම්පන චංචල දිහා හොඳට වෙන්න කරලා බලන්න. වෝල්ට් වැඩිය තද වෝල්ට් වැඩිය වෝනාට වැඩිය මේක බලන්න කියලා තක්කු මුක්ක වෙන්නත් එපා. ඔය කරන විදිහම කරගෙන යන්න. ඕක වෙද්දි ඒකට වෙන්න ඇරලා ඉන්න. කරත් වෙන්නත් අල්ලපු ගෙදර සිද්ධ වෙන සංසිද්ධිය දිහා බලන් ඉන්නවා. අපි අල්ලපු ගෙදර ගහගෙන ඉඳි මේ පැත්තේ ඉඳලා හොඳට බලන් ඉන්නවා. ඕකට ඇහත් කියලා කනක් කියලා. එතකොට අල්ලපු ගෙදර කට්ටිය ගහ ගන්න එක නවත්තන්නේ නැහැ නේ. එළියට පැනලා බැලුවොත් මිසිල් එකක් ගහලා බැලුවොත් ඒක ඒ මුදුන් ලැජ්ජයි කියලා ඒක නවත්තන්නේ. එහෙනම් මේ කම්පන ජාතියල දෙයක් හොල්ට් වැඩි තක්කු මුක් වෙලා ටක් ටක් කම්පන ජාතියල බලන් ඕනේ කියලා කලබල වෙනවා. කලබල වුණා කම්පන ජාතියල නැතුව යනවා. මට අවශ්‍ය කරන හිතේ සෞම්‍ය භාවය සියුම් භාවය නැති වෙන නිසා. වෙන විදිහකට ඔහොම වෙන්න ඇරලා දකින්න පටන් ගත්තත් මගේ නෙමෙයි මගේ. එතකොට ඔබ තව එපිසෝඩ් එකක් පෙන්නවා. මේක තමයි ධර්මතාවය කියලා කියන්නේ. ඉතින් මේ ධර්මතාවය පෙන්වන්න හදන වෙලාවක් අපි බලමු මේක කොයි පැත්තට යයිද කියලා. මේක මේක දියු මේක උඩට යයි. පමණට අයිති පාර තෝරගන්න. එඳව කොහොමනම් දිගටම කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා. ඊට පස්සේ මේක ලියලා තේවික ලියනවා අන්තිමට දැනේ නිරීක්ෂණය කරගෙන වරින් වර කය පහත් වෙමින් උදරේ පින්පේවා දරුණා කියලා. ඒක මේ කම්පන චංචලෙන් ආය බෙර පිම්බීමට යන ආයතයකට එනවා. ඉතින් මෙහෙම සයිකල්ස් වාර ගානක් වුණා කියන එක තමයි හන්දර හැංගීම. මේ දැනීම් සියල්ල නැතිව ගොස් සෑහෙන වෙලාවකින් නැවත පරගතිය දැන. අන්තිමට මේක දිහා බලන් හිටියට පස්සේ සිද්ධ වෙන දේ තමයි මේ කතන්දර ටික ඔක්කොම නැති වෙනවා. දැන් බලන් මෙච්චර වෙලා කම්පන චංචල කියලා බලන් හිටියා. බලන් හිටපේක නැති වෙනවා. ඉතින් ඔබ බහුලීකට වෙන්න ඕනේ. අපිට මේ නැති වෙන එක
මේක නැති වෙලා බරගතියක් ආවට පස්සේ තමයි නෑ නෑ කියලා දැක්කේ. අපිට පුළුවන් නම් මේ කම්පැනි ජනිත දිහා බලාගෙන ඉඳලා මේ නැති වෙන එක දිහා බලාගෙන යන්න ඉන්න පුළුවන් තැනකට අපේ හිත ආවොත්, ඒ කියන්නේ දැන් ওই නැති වෙන එකටත් අවදිමත් වෙන්න පුළුවන්. එහෙම එහෙම හැකියාවක් තමයි බුදුහාමුදුරනේ අපිට දෙන්නේ. දැන් කම්පැනි ජනිත කියලා දැක්කම පිටපත මේ උකූ දන්නේ නැති වෙනවා. හැබැයි දන්නේ නැතුව මේක නැති වෙච්ච එක අම්බරජාතික නැති වෙච්ච එක දැක්කේ නැහැ. හැබැයි නැති වුණා කියලා ගන්නවා. හරියට ලිඳක තිබිලා බලද්දි ලිඳ අඩියේ වතුර පියනවා. හැබැයි තාම ගන්න විදිහක්. දැන් අපිට කරන්න දෙන්නේ මේක බහුලීගත කරන්න. බහුලීගත කරුවාම අපිට මේ තිබිච්ච එක නැති වෙන එකක් දකින්න පුළුවන්. එතකොට ඉතින් කකුල් දෙකෙන් උස්සන් ඉන්නවා වගේ තමයි. අමුතුම පෙරලියක් අපේ ජීවිතේ සිද්ධ වෙනවා. ඉතින් ඒකට දැන් පාර කැපිගෙන මේ මම කිව්වට දෙහිට මාර්ගයන් කියන එක වෙන්නත් පුළුවන් නෝ වෙන්නත් පුළුවන්. බහුලීකත කරනවා කියන වචනේ මතක තියාගන්න. කමඨාන සුද්ධ කෙරුවට පස්සේ දැන් යවුවා ඊළඟ දෙටිගේදී මේක වෙන්න ඕනේ කියලා හිතන්න එපා. අපේ කෙලෙස් අමුතු විදියට මේ එළියට එනවා. මෙයා ඇතුළේ ඉන්නවා දැක දැක තමන් කරන විදිය. භාවනා කරන විදිය වෙනස් කරන්න එපා. මේ විදියටම භාවනා. මේක වෙනස් කරන්න ගිය ස්මාර්ට් වෙලා මේක හදාගන්න ගියොත් එතකොට වැඩේ පොඩ්ඩක් අවුල් වෙන්න පුළුවන්. කිසිම ස්මාර්ට්නස් එකක් අවශ්‍ය නැහැ මේ වාස්තාව දීපෙක් වෙනාට. මේ කරන විදිහට කරපුවාම ඉස්සරහට එනවා තව. මේකේ අල්ටිමේට් එක කියනවා මේ ඔක්කොම දැන නැති ගිහින් කාලය අවසන් වෙලා පාළුවක් අතරමං වෙච්ච ස්වභාවය එදා ගැනීම නිදිමතක් ඇති වුණා කිය. ඕක ඉතින් විවිධ පැති වලට එන්න පුළුවන්. ඕකට සමහර වෙලාවට කියනවා නිබ්බිදා. සමහර වෙලාවට කියනවා අදුක්කම දුක. සමහර වෙලාවට කියනවා මෝහය විමුක්ත වුණා කියලා. මේක මොකක්වත් කියලා කියන්නේ නැහැ. හැබැයි මේ නිදිමත එපා වීම පාළු වෙනවා කියලා කියන්නේ භවනා දියුණුව. තණ්හාව ගෙවිලා ද්වේෂය ගෙවිලා කීදි තමයි නිදිමත පාළු වෙන්නේ. තණ්හාවක් තියෙනවා නම් කිසි නිදිමතක් නැහැ, කිසි පාළුවක් නැහැ, කිසි අතරමං වීමක් නැහැ. ලෙව කකා ඉද හපහම ඉද මොනවාරි තියෙනවා. ද්වේෂයක් තියෙනවා නම් ඒත් එකමයි. යෝජක නැති වෙන එක තමයි සිද්ධ වෙන්නේ භාවනාව දියුණු. යෝග තමයි අර දෙයියෝ කලබල වෙලා අහන්නේ. ඉතින් ඒ තණ්හාව පාළුව ආවා කියලා කියන්නේ අපිට දැන් අලුත් අරමුණක් තියෙන සතිමත් වෙන්න. මොකක්ද අරමුණ? මේ පාළුව තණ්හාව. හරි පාළුව අතරමං දැන් අපි පාළුවේ කියලා හිතන දැනෙන්නේ ඒකට සතුටක් අතරමං වුණා කියලා හිතන දැනෙන්නේ ඒකට සතුටක් නිදිමතයි එපා වීමෙන් ඉන්නවා කියන සතුටක් අද ලෝකයේ තියෙන විශාලම මොනවද කියන්නේ ඉන්ඩස්ට්‍රීස් හැදිලා තියෙන පාළුව නිදිමත එතකොට එතනින් ගියාම එපා වීම නැති කරන්න. Facebook එක තියෙන්නේ ඒකට. YouTube තියෙන්නේ ඒකට. සම්පූර්ණ Bollywood තියෙන්නේ ඒකට. Hollywood තියෙන්නේ ඒකට. Telegram තියෙන්නේ ඒකට. TV තියෙන්නේ ඒකට. දැන් බණ අහන්නේ කොහොමද? බණ කියන්නේ කොහොමද? භාවනා කරලා මේ භාවනාවක් ගැන දැන් මේ බණක් එහෙම කිව්වොත් කාටවත් අහන්න කිව්වොත් විනාඩි 45 විතර ආපස්සේ ආයි මේ හාමුදුරුවෝ තාම බණ පටන් ගත්තේ නෑ නේද? ලොකු හාමුදුරුවන්ගේ බණක් දාලා දීලා අපේ යාළුවෙ එයාගේ තවත් යාළුවෙක් ඉන්නවා. විනාඩි 45 විතර අසන්න මේ හාමුදුරුවෝ කොයි වෙලාවෙ බණ පටන් ගත්තේ? ඉතින් ඒ හින්දා මේ 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 පාළුව කියන්නේ උපයන්න ඕන දෙයක්. ඒක අපි හැම තිස්සෙම මේ මේ ප්‍රතිපන්දම දෙපැත්තෙන් පත්තු කරලා තියෙනවා කියන එක තමයි ලොකු හාමුදුරුවෝ කියන්නේ. අනුම වල්ගිනි ගත්තා වගේ තමයි අපි ඉන්නේ. අර සූත්‍රයේ කියනවා වගේ හිසගිනි ගත්තකෝ වගේ තමයි ඉන්නේ. එන්නට ඒ කියන්නේ නිවන ගතියක් නැහැ. අපි හිසේ තියෙන ගින්න අරන් ගිහ වටේටම ගිනි තියෙන එක තමයි කරන්නේ. හැබැයි මෙයා ඒක නිවාගෙන නිවාගෙන යනවා. ඉතින් එයා ඒ නිවාගෙන යන එක දැන් අලුත් ආරම්භ කරගන්න. ඒකට සතිමත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. අවසර ස්වාමීන් වහන්සේ අතර විදිමාර්ථවෙන් ලැබුණ ඒක ඉදිරිපත් කිව්වස්තයි. ඉදිය දින වහන්සේගෙන් බැනු ඇසුවාට මා තව තවත් සතිමත් භාවයට දිරිමත් වී
සක්මනේදී පර්යාංකේදී පැහැදිලිමත් වුණා. නිවන් මාර්ගයට යා හැකි භාවය. ඒ මොකද සක්මනේදී ඇතිවන වේදනාවලින්ද පැහැදිලි වන්නේ මා දැන් සතිමත් භාවයයි. පර්යාංකේදී මාහට එක අරමුණක එක විදියකට ඉඳගෙන සිටීමේදී ශාරීරික වේදනා බොහෝ වැඩි අතර මට දැන් දැනෙනවා මා සතිමත් වී ඇති බව. ඉවනට යා හැකි බව මාමට දැන් තේරුම් ගත. ඊයේ නම් මා නිවනට ළඟා වීමට වේදනා ඇති නිසා බැරි බවය. අද දින මා සතුටු වන අතර ඔබ වහන්සේ අගය කර ඔබ වහන්සේට නිවන් අවබෝධ කරගන්න මට ඔබ වහන්සේ නිවන් අවබෝධ කරගන්න. හොඳයි. ඒකේ මේ මොනවාද දැන් ඒක වේදනාව බාධකයක් කරගන්නතු සාධකයක් කරගත්ත එකට සතුටු මාන සතුටු. හැබැයි දැන් මේක සාධකයක් කරගත්තා නම් වාර්තාවේ වැඩිපුර තියෙන්න ඕන සාධකේ කරගත්තු එක ගැන උදම්මනනවට වැඩිය දැන් මේකට හිත දැම්මන මොනවාද වේදනාවේ ගත්ත තොරතුරු. ඒක තමයි සතිය තියෙනවද නැද්ද කියලා කියන්නේ. දැන් මේක ඒක කරගන්න පුළුවන් වෙච්ච එකට දැන් හරි ආසයි. ඒ ආසාව ගැන තමයි ඒ තණ්හාව ගැන තමයි කියලා. හොඳයි දැන් ආරම්භය අරගෙන තියෙනවා. දැන් වේදනාවලින් ඔහොමම ඉඳගන්න. අපොම මේ වේදනාවේ තියෙන මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ හිමීට හිමීට අරගෙන ගිහින් මේක පුළුවන් තරම් තොරතුරු ගන්න. කොහොමද මේක දැනෙන්නේ බලන් වෙන්නේ. එතකොට කතන්දර ගොඩක් යනවානේ. ඒ හැම තොරතුරක්ම එකතු කරන්න. මේක ටිකක් වෙලා බලන්නේ මේ මොකක් මොනවාද ඒකට වෙන්නේ? ඒක අඩු වෙනවද? වැඩි වෙනවද? අඩු වෙනවා නම් අඩු වෙන තැන මොකෙන්ද පිරවෙන්න හදන්නේ? වැඩි වෙනවා නම් හිත මොනවාද මේකට කියන්නේ? ඒ වැඩි වෙන එක තව වෙන කොහාටද පැතිරෙන්නේ? වෙන කොහාටද දැනෙන්නේ? ඒක තොරතුරු ගොඩාක් කරන්න පුළුවන්. වේදනාව කියන්නේ වේදනාපච්චය තණ්හා, එහෙම නැත්නම් වේදනාපච්චය පඤ්ඤා. වේදනාව කියන එක ඒ තරම් මේ වැදගත් සංදිස්ථාන. ඉතින් ওই වේදනාව කියන තැනට ගන්න තමයි අපි කයට හිත දාන්නේ. ඒක පහසු කරවන්න තමයි බොඩි ස්කෑන් එක කරන්නේ. ඉතින් හරියට බොඩි ස්කෑන් එක වෙලා මම කියන්නේ කළ යුතුමයි කියලා. සමහර වෙලාවට මේ බොඩි ස්කෑන් එක නොකර කරන්න පුළුවන් කාලයක් ඉස්සේ කරපු අය ඒක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි බොඩි ස්කෑන් එකෙන් ආධුනිකයන්ට ලොකු උදව්වක් වෙනවා. ඉතින් හොඳයි කරගෙන යන එක පස්සේ එකක් තියෙනවා. නැහැ සම්මාංශ ලිඛිත වාර්තා පමණයි. තා එක් වාචික වාර්තාවක් තියෙනවා. ඔව් මේ කවුද මනෝජිගේ වාර්තාව නෑ ඒක කියවුවත් දන්නේ නැහැ. කියවුණාද? කොහේ වාර්තාව? මාගාර මඟාවින් නම් කියන්නේ මේ ඒ වාර්තා මම දුන්න කාට හරි ඒ වාර්තාව හම්බෙන්න ඕන. හොඳයි අද බැයි නම් අද නැත්තම් හෙට හරි හම්බ වෙන්නේ. එහෙම නැත්තම් මානසික සතර දිහන් තමයි මේ හරි වාචික වාර්තාව කාට. එහෙම නැත්තම් මම මනෝජිට වාචිකව ඉදිරිපත් කරන්න පුළුවන්. පිළිවන් සංඥා සම්මාස මම මුලින් චුට්ටක් මගේ අරණ උපස්මහනා ගැජුට කියන්න පටන් ගන්න. ඒ ඉතින් මම දන්නානේ ඒ කම්පන චංචල වලට මල්ලින් ගහලා යන්න එපා. කම්පන චංචල දිහා බලන් හිටියා. බලන් හිටියා නම් කම්පන චංචල වල මොනවද උනේ? ඒකත් නැති වෙනවා සයින් මාස. ඔව් මේ නැති වෙන්නේ ඉස්සෙල්ලා ඒක
එහෙම බැලුවා බලමු ගමන් නැති වුණාද? ඔව් ඒ ඒ ඒ ඒ ටිකක් වෙලා බලන් හිටියනම් ඒ පිළිබඳව තොරතුරු ගන්න. දැන් කියන්නේ හොඳයි ඉස්සර ඔය කොහොමද කියලා වලට හිතා ගන්න බැරි වුණා. ඔව් දැන් දැන් ඒක දැනෙනවා. දැන් ඒක විවුර්ත වෙලා තියෙන්නේ. දැන් කම්පණ චංචල ප්‍රතිමත් වෙදී පුළුවන් තරම් ඒ කම්පණ චංචල සියලු දැනට හිතගෙන යනවා. බලන්න මේක බලන්න මේක කොහෙද කම්පැනි තියෙන්නේ කියලා කොහෙද චර්චලිය තියෙන්නේ කියලා කොහොමද මේ මොනවාද මේකට වෙන්නේ කියලා ඒකට තව පිට්ටුවේ ලුක්සන් ආසන්න වෙලා බලන්න මේක නිකන් උඩින් බලන් හිටියාම නිකන් බලාකුලක් ගියා වගේ යනවා ලම්පට සල් දැම්මා ඉවරයි ඒ පාඩම ඉවරයි ළඟ පිටුව කියලා යනවා අපි ඒක අස්තර විස්තර ගන්න ඕන ඒ අස්තර විස්තර ගන්න නැති හින්දා ඒක හරහා යතට පකින්න කොහොමද ඉඳලා කම්මැලි කමට යන්නේ හැමේකටම යන පාර දැන් ඒ පාර අපි අල්ලන්න ඕනේ දැන් ඉතින් අපි ඔක කතා කරනවා අපි පාර අල්ලන්න ඕනේ ගෙම්බෙක් යනවා වගේ නෙමෙයි ගෙම්බ කොහමද යන්නේ මෙහෙම ඉන්න ඩුක් ගාලා පනිනවා එදවින් ඩුක් ගාලා පනිනවා එහෙම පැනනම තමයි මැලිස් දැන් සතිය වඩනවා කියලා කියන්නේ මම දැන් මෙතන කියන එකට ධනවත් භාවය තියාගෙන මම නැති වෙන්නෙත් නැහැ දැන් නැති වෙන්නෙත් නැහැ මෙතන නැති වෙන්නෙත් නැහැ ඉතින් අපි දිගටම මේක හිත තියන් ඉන්නවා නම් අපිට පේනවා මේ කම්පන චංචල බල දිහා බලන්නේ කම්පන චංචල මොන වගේ දේවල් වෙයි. ඒ වෙලා ඊට පස්සේ ඒක වෙන මොකක් හැටියට මේක හැරෙනවා. හිතවිල්ලක් හැටියට හැරෙනවාද? ඉපාවීමක් හැටියට හැරෙනවාද? ඊට පස්සේ ඒ හැරුණාට පස්සේ ඒක කොහොමද කායට දැනෙන්නේ? ඒක කොහොමද හිතට දැනෙන්නේ? කියලා හිතුව වෙලා දැන් බලන්න ඕනේ. දැන් හිත සියුම් කියනකට වැඩි බලන් ඉන්න දේවල් සියුම් වෙලා යනවා. ඒ සියුම් වෙන්න සතියක් සියුම් වෙන්න. අපි අර දුර තියෙන එකක් බලද්දී zoom කරලා ගන්න එපා. ඉතින් ඒ වගේ දැන් මේ අපි පේන්න නම් මේක හොඳට බලන්න තව හොඳට zoom කරන්න. zoom කරලා බලන්න. ඒ වෙනකොට අර එකම zoom එක තියාගෙන බලන්න. එතකොට අරක හරියට පේන. මම අද වඳුරෙක් දැක්ක පාඩම් කරගෙන ඉඳි. වඳුරා ගන්නේ zoom කරලා ගන්න බෑ. බඩි වඳුරෙක්. මෙච්චර පොඩියට එන්නේ. ටිකක් දුරින් ඉන්න. ඒ වගේ මේ zoom කරලා ගන්න ඕන. මං වගේ zoom කරන්න එපා. හොඳට zoom කරලා බලන්න. එතකොට ඔබ විටිට තව තොරතුරු කියන්න පුළුවන්. එතකොට ඔකෙන් එනවා. ඊළඟට යන්න ඕන පාඩ. සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි ඔය පුරාණ කතාවක් නෙමෙයි. පොඩ තමයි කියන්නේ කුක්කුච්චේ කියලා.
පුරාණ දෙයක් අදලා ගන්නවා කියලා කියන්නේ මෙතනින් අයින්ද දැන් අයින්ද? එතකොට ඕක තමයි අපි හැමදාම කර කර හිටියේ. විසාකා විසාකාවට විසාකා කිව්වේ පුරාණේ කනවා කියලා. මගේ මගේ මාමන්ටි පුරාණේ කනවා. ඒ පුරාණේ කනවා කියලා කියන්නේ පැරණි දැන් මිනිසෙක් වෙලා හිටියට එයා වණක් දහමක් කරන්නේ නැහැ. එයා පරණ කරපු පින් භුක්ති විඳ විඳ ඉන්නවා කියන එක. ඉතින් අම්මත් ඒ වගේ දෙයක් තමයි දැන් කරන්නේ. මම තාම කතා කරා. තමයි නට කිල දෙන්නේ. ඒ වගේ අරණ දේවල් අරගෙන කතා ඉද අපේ ඒක හරි දක්ෂයි. අපි ඒ ඒක මේකට එහෙම කරන්න ඕනේ කියන එකට දැන් මම හේතු දක්වන්න දෙතුන් පාරක් උත්සාහ කළා. උත්සාහ කරන් දෙපා මම පිළිගන්නේ. ඔක තමයි කෙලෙස්. අපි කතා කරන්නේ මේ දැන් වෙන දේ. දැන් වෙන දේ කතා කරන්න හිත කැමති නැහැ. එහෙනම් ඒ ගැන කතා කරන්න එපා. දැන් වார்த்தාව ගැන විතරයි කතා කරන්න දැන් අවතරයි. ඒ කමටහන් දැන් දීලා වැඩක් නැහැ. ඒක මම ඒ වෙලාව මට ඕක තිබුණා නම් මම මේ කියන මම ඔකට වෙන කතාවක් කියන්න තිබුණා. ඔය අම්මගේ අතීතය දන්න නිසා. හැබැයි දැන් ඒකට කමටහන් දීලා වැඩක් නැහැ. දැන් ඒ කෙරුවා වගේ මෙතන කරත්. එතකොට මම කමටහන් දෙන්නේ. මේ මෙතන ගියා આવොත් කියන්නේ. හරිද? තෙරුවන් සරණයි. සම්බුද්ධිය නම් කියන්නේ දෘෂ්ටිය හැදිලා තියෙනක හොඳයි. දෘෂ්ටිය හැදිලා තියෙනක හොඳයි. ඒ දෘෂ්ටිය දැන් අපි ප්‍රත්‍යක්ෂයට හැරෙන්න. ප්‍රත්‍යක්ෂයට හැරෙන්න නම් ඒක හයි දැනෙන එක හරහා සර හිටියට වැඩි දැන් පොඩ පොඩ නැගීගෙන එනවා. ඉතින් ඒකම දෘෂ්ටිය හැදෙන ඕම් කරගෙන යනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාවිනාස පස්වන චිත්ත වාර්තාව. සතිමත් සක්මන. තේජ රත්නයට ජීවිතය පූජා කර සතිමත් සක්මන පටන් ගත්තා. යටි වතුරට සිත තබා ගත්තා. ටික වේලාවකින් හිසේ නැගෙන ස්වභාවය දැනෙන්නට පටන් ගත්තා. ඉය ටිකෙන් ටික ඇහිබැම දෙසට ආවා. කන් දෙපැත්ත, මුහුණ දෙපැත්ත හිරිවැටෙන ගතිය දැනුණා. ඊට පසුව පිට මැද්දේ වේදනාව ආවා. එය දිගටම පැවතුණා. ඇස් බර ගතිය දැනෙන්නට වුණා. බත් කැඳිවල වේදනාවද දැනෙන්නට වුණා. සතිමත් පරයන්කය. සක්මන අවසන වනා සමගම පරයන්කයට වාඩි වුණා. ආශ්වාස ප්‍රාශ්වාසය දෙස බැලුවා. ඒ ඉතා සියුම් වී ඇති බව දැනුණා. ඒ සමගම තොල් තද වුණා. කටට කෙල එන ගතියක් දැනුණා. කෙල ගිලුණා. ඊට පසුව මතකයක් නැහැ. අලාම් බදින තුරුම එසේ සිටියා. වර්තාවේ අවසන්. පරයන්කේ හොඳට අවදිමත් භාවයේ තියෙනවා. සක්මණේ හොඳට අවදිමත් භාවයේ තියෙනවා. ඒ හින්දා සක්මණේ සිදුවෙන දේවල් හැම දෙයක්ම බොහොම සියුම් විදිහට දැනිලා ඒක හරහා අවධානය තීව්‍ර කිරීමක් සක්මණේ ලියන. පරයන්කේදී ඒ සක්මණෙන් ගන්න ශක්තියත් එක්ක ඇවිල්ලා ඉඳගත්තට පස්සේ මේ දේවල් සියුම් වෙලා එය ඉතා සියුම් වී ඇති බව දැනුණා. ඊට පස්සේ මේ සම්බන්ධව සංකල්ප වුණා මෙහෙම ආවා. ඊට පස්සෙ මතකයක් නැහැ කියන්නේ එක මොහොතකදී අපි මේ එක දිගට බලාගෙන ඉන්න එක සියුම් වෙලා යද්දි දේවල් නැති වෙලා යද්දි ඒ නැති වෙන එක බලන්න තරම් සතිය දියුණු වෙන්නේ. හරි, ඒ හින්දා දැන් අපි මේක බහුලීකට වෙන්න ඕන. බහුලීකට වෙලා මේ වගේ සයිකල් 100ක් යනවා කියලා බලන්න.
එහෙම යන මේක එහෙම ලියවෙන්නේ නැහැ සයිකල්ස් යනවා කියලා. එහෙම යන සයිකල් ගන්න වැඩි වෙනවද අඩු වෙනවද කියලා බලන්න. මේක විටින් විට වෙනවා නම් මේ එපා වෙන එපා කියලා එපා ගතියක් දැනුණා එන ගතියක් දැනුණා කියලා ගිලුණා ඊට පස්සේ මතකයක් නැහැ කියලා කියනවානේ. මේ කියලා ගිලුණාට පස්සේ එතනින් ඉඳලා එක පාටක් මතක නැතුව ගියා. එහෙම නැත්නම් ඊට පස්සේ එතනින් ඉඳලා මේ මතක නැති වෙන තැනට යනකම් මේ අතර අතරමැදි පැත්තේ මොනවාද උනේ කියලා මම ඊට පස්සේ බලනවා කියලා ඇක්ට් එක කියාගෙන ඉන්නවා. මොන වෙලාවක හරි දේවල් මතක නැති වෙන තත්ත්වෙට එනවා, තෝන්තු වෙලා යනවා, ගිය වෙලා යනවා. එතකොට මේ ගිය වෙලේක මට බලන්න මම ඊට සුඛ වෙන්න ඕනේ නැහැ කියලා. මේ හැකියාව තියෙන මොකද ඒක පරයන් සම්මණයේදී ලියවිලා. මෙතනදී පොඩ්ඩක් ඉඳගෙන නිසා සමාධිය පැත්තට වැඩිපුර බර වෙනවා, වීර්ය අඩු වෙනවා. ඒක චුට්ටක් මෙනෙහි කරුවත් කමක් නැහැ. දේවල් සියුම් වේගෙන යනවා. මේ මෙනෙහි කිරීම හරහා අපි වීර්ය ගන්න වීර්ය ගන්නවා. මොනටද වීර්ය ගන්නෙ? දැනුවත් භාවයේ තියාගන්න. වීර්ය කරනවා කියලා කියන්නේ ඒකයි. අපි සාමාන්‍යයෙන් වීර්ය කරනවා කියනවා මේකේ තියෙන සංඥාව තමයි පොල් ගහක් පෙරලනවා, අලියෙක් කල්ලු කරනවා, ලොරියක් උස්සනවා වගේ දේවල් තමයි වීර්යෙදී. මේ ධර්මයේ වීර්ය කියලා කියන්නේ සතිය පවත්වන්න කරන උත්සාහය. ඒක බොහොම සියුම් වෙන්න පුළුවන්, රළු වෙන්නත් පුළුවන්. මෙතන තියෙනවා සියුම් වීර්යය. දේවල් නොදැනී ඉඳගෙන වගේ කියන තත්ත්වයේ ඉන්නක දෙයකට බලන්න බැරි. එතකොට මේ නොදැනෙන තත්ත්වයට ගියාට තමයි නෑ. එතකොට නොදැනෙනවා නොදැනී යනවා කියන්නේ දැන දැන යන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් වෙනවා නොදැනෙන එකත් දැනුවත් භාවය ඇති කරගන්න. ඒක හරි එහෙම අහපුවාම අපිට හිතෙනවා මේක මේ ප්‍රායෝගිකවත් නෑ, ව්‍යාකරණ කූලත් නෑ. ඒ වගේ දෙයක් තමයි බුදුහාමුදුරු උගන්වන්නේ. බුදුහාමුදුරු උගන්වන්නේ එක භාෂාවට අහුවෙන්නේ නෑ. භාෂාවට අහුවෙන්නේ කායක දැනෙන දේවල්, හිතක දැනෙන දේවල්, සංඥාවල් කියන දේවල්, චේතනාත්මක කියන දේවල්. බුදුහාමුදුරු මේ ඔක්කොන්ටම ගන්න සුන්නත් දුලි වෙලා ගන්න. ඒ ගහලා අපිට ඒක දැනගන්න පුළුවන් ප්‍රමුඛතාවයක් තියලාගේ. ඒකේ කලු දැල්ල තමයි මේ කේසාන්තයේ ඉඳලා පාඩම්පේ දක්වා තියෙන්නේ. ඒක පාවිච්චි කරගෙන තමයි අපි මේ ගමනේ යන්නේ. කවුද ඉන්නවද? හොඳයි. එහෙමනම් අපිට අද දවසේ ලැබිලා තියෙන වාර්තා එකමයි වැඩසටහනදී විනාඩි කිහිපයක් අපිට තව තියෙන නිසා මම කැමති දැනගන්න Zoom එකේ කාට හරි වාර්තාවක් ඉදිරිපත් කරන්න තියෙනවද කියනවා නම් අත උස්සන්න. අපිට වෙලාවක් තියෙනවා Zoom එකේ වාර්තාවක් ගන්න. හොඳයි, එහෙනම් මම හිතනවා කාටවත් වාර්තාවක් දෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒ දැනුවත් කිරීමත් එක්ක අපි එහෙනම් අද දවසේ ප්‍රශ්නෝත්තර වැඩසටහන සමාන කරනවා. සමාන කරලා අපි විනාඩි 40ක් විතර තියෙනවා. ඒ විනාඩි 40දී කැමති කෙනෙකුට සම්මන් කරන්න පුළුවන්, පාර්යන් කරන්න පුළුවන්. ඒ කරලා අපි 9ට වැඩසටහන නිමාවට පත් කරමු කියලා මම යෝජනා කරනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.